සුබ උදෑසනක් මගේ ආදරණීය දේව දරුවනේ මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට මතිය පුතේ 14 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි ගෝලියෝ උන් වහන්සේ මුහුද පිට පයින් එනවා දැක කැළඹී ඒ අවතාරයක් යයි කියා බයින් මොර ගැසූය. අද උදෑසන අපි කියවන මේ වචනවල දකිනවා ගෝලයන් මුහුද මැද කුණාටුවකට මුහුණ දුන්න මොහොතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිදිනවා දැක ඔහු අවතාරයකට වරදවා තේරුම් ගත්තා. එදා ඒගොල්ලෝ එළිය දැක්කා නමුත් දෙවියන් වහන්සේව හැඳුනුවේ නැහැ. ආලෝකේ දැක්කා නමුත් ස්වාමින් වහන්සේව වරදවා තේරුම් ගත්තා. දයාබර දේව දරුවනේ සමහරක් විට අපේ අවධානය වරදි දේ මතයි තියෙන්නේ. සමහරක් විට අපිට අවශ්‍ය උත්තර අපි වැරදි ස්ථානවලවල සොයන්න සුළුයි. කුණාටුව මැද චූටි ආලෝකයන් අපි ගණන් ගන්නෙත් නෑ. එදා ගෝලයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දීපු ප්‍රතිචාරයම අද අපිත් උන්වහන්සේට දෙන්න සුළුයි. බොහෝ දුරට අපි ආලෝකය සොයනවා නමුත් ඉටිපන්දම මගහරිනවා. ලොකු ශබ්දයකට ආකාශ වෙනවා නමුත් හීනි කටහඬට ඇහුම්කන් දෙන්නේ නෑ. නමුත් දෙවියන් වහන්සේ අපට ඒ කටහඬෙන් තමයි සමහරක් විට කතා කරන්නේ. අනිත් සැරේ ඔබත් කුණාටුවකට මුහුණ දෙනකොට කරන හැම දෙයක්ම නතර කරලා උන්වහන්සේ වෙත අවධානය යොමු කරන්න. උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන විදිහට වෙනස් ආකාරයෙන් කතා කරන්න පුළුවන්. ඔබයි මමයි හිතනවටත් වඩා උන්වහන්සේ අපට ළඟයි. ඇත්ත වශයෙන්ම අපි කුණාටුවලට මුහුණ දුන්නේ නැත්තම් දෙවියන් වහන්සේගේ ඉමහත් ප්‍රාතිහාරද හිතපු නැති වෙලාවේ උන්වහන්සේගේ පිහිටද අපි කවදාක්වත් අත්දැකීමක් කරගන්නේ නැහැ. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුහුද මැද ඇවිදිනකොට උන්වහන්සේගේ හැඳුන්වීමත් බලයක් පෙන්වුම් කළා. නමුත් ඔබ දන්නවද ඇයි ගෝලියෝ එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හැඳුන්නුවේ නැත්තේ කියලා? ඒගොල්ලෝ උන්වහන්සේව සෙව්වේ නැති නිසා. ඩේවිඩ් හිවට් මෙහෙම ප්‍රකාශ කරා, මම නිශ්චල ස්ථානක ඉන්නවට වඩා කුණාටුව මැද්දේ දෙවියන් වහන්සේගේ අභිමුඛේ අත්දැකීමක් කරගන්න කැමති. අර්බුදකාරී තත්වෙක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා ළඟ ඉන්න එක තමයි මට වටින්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයක් නැති සාමාන්‍ය ජීවිතයකට වඩා අර්බුදකාරී තත්වෙක උන්වහන්සේගේ අභිමුඛේ අත්දැකීමක් කරගන්නවට වඩා බලවන්ත දෙයක් නෑ. නිශ්චල දිය ඇලිවලට මාව මග පෙන්වන දෙවියන් වහන්සේම කුණාටු මැද්දෙත් මාත් සමග ඉන්නවා. මගේ යේසු මුහුදේ කුණාටු නිශ්චල කරනවා විතරක් නෙමේ, ඒව මත ඇවිදින්ටත් බලවන්තයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, මගේ අවධානේ ඔබ දෙස යොමු කරලා ඔබ මට කියන හැම දෙයක්ම ඒ ආකාරයටම ලබා ගන්න මට ශක්තිය දෙන මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. ශලෝම්. මරණාතා.